හිතවත් සෞරදේනි, අද ඉතාම රසවත් මාතෘකාවක් ඔබාමු අරගෙන එන්නේ ප්‍රබුද්ධ රසිකයන් සඳහා. ප්‍රබුද්ධයට හැබැයි ප්‍රබුද්ධ රසිකයන් සඳහා පුනරුද සමයෙන් ඔබට යුරෝපීය චිත්‍ර කලා සම්ප්‍රදායන්ගේ විකාශනය. සෞරදේනි විශ්වාස කරන්න, මේ මාතෘකාවේ ලස්සන මේ තියෙන කන්ටෙන්ට් එකේ ලස්සන මේ විෂයේ ලස්සන මෙතකයි කියලා කියන්න බෑ. එච්චර ලස්සනයි සෞරදීනි මේ චිත්‍ර කලාවල විකාශනය සහ ඒ චිත්‍ර කලාව විශේෂ අපි කියන මේ ක්ලාසිකල් ආර්ට්, මේ අපි කතා කරන කාල ප්‍රාන්තරය තුළ ඔබාමුවේ අදාරගෙන ඉන්න. සෞරදීනි මේ ලෝකයේ තියෙනවා චිත්‍ර සිත්තරාව සෙලිබ්‍රේට් කරනවා, සිත්තරාව සමරනවා. අපි කියනවා මේ චිත්‍රය දිහා බලලා ෂා කොහොමද මේ චිත්‍රය ඇන්දි බාන්න කොච්චර දක්ෂෙක්ද මෙහෙම දෙයක් අඳින්න කියලා අපි ඒව කියනවා. හැබැයි සෞරදීනි සාමාන්‍ය දෙයක්. නමුත් මම මේ අද කතා කරන්න යන මේ කාල ප්‍රාන්තරය පුනරුද සමයෙන් ඔබට මම අද 18 සීවස දක්වා කතා කරනවා. සෞරදීනි මේ චිත්‍ර සිත්තරා විතරක් නෙමෙයි, ප්‍රේක්ෂකයා රසිකයාත් සෙලිබ්‍රේට් කරනවා. එක තමයි මම කියන්නේ සෞරදීනි, රසිකයාට මේ චිත්‍රය රස විඳින්න බෑ ප්‍රබුද්ධ වෙන්නේ නැතුව. ඒ චිත්‍ර ඩිමාන්ඩ් කරනවා රසිකයා මේ කන්ටෙක්ස්ට් එක දැනගෙන ඉන්න ඕනේ. රසිකයා සෙලිබ්‍රේට් කරනවා සෞරදීනි මේ චිත්‍ර අද එන ඉන්න ඔබට අරගෙන ඉන්න බලනවා. උදාහරණයක් කියන මේ ලියනාඩෝ ඩාවින්චි 15 සීවසේ චිත්‍රය ද ලාස්ට් සපර් බොහොම ඔබ දැකලා ඇති අවසාන රාත්‍රී භෝජනේ. සෞරදීනි මේක ඇතුලේ ගැබ්බෙලා තියෙන සිම්බොලිසම්, ආ සංකේතාත්මක ප්‍රකාශනය, මේකේ තියෙන පර්ස්පෙක්ටිව් එක, ආ මේක මේකේ තියෙන මාතෘකා විදා පාන්න තියෙන ආකාරය, මේ සබ්ජෙක්ට්ස් අරන් ඇවිල්ලා තියෙනනේ. සෞද්දින්න රස විඳින්න බෑ ඊට කලින් සියවස්වල චිත්‍ර දැනගන්න නැතු ප්‍රබුද්ධ වෙන්න ඕනේ. ඒකනේ මම කිව්වේ. ආ ඊට පස්සේ ප්‍රිමිවරා කියන චිත්‍රේ ඇයි මේ මල් මේ පැතිරලා යන්නේ, කවුද මේ චිත්‍රය ඇතුළේ ඉන්න සබ්ජෙක්ට්ස්. සෞද්දින්න රස විඳින්න බෑ කන්ටෙක්ස්ට් එක දන්නේ නැතු. කවුද මේ ඉන්නේ, ඇයි මේ මෙහෙම ඉන්නේ, මොකද්ද මේකේ ස්වરૂපය, රස විඳින්න බෑ. The landscape with fall of Icarus මාසම චිත්‍ර වලින් එකක් සෞද්දෙනි, කතාව දන්නේ නැතුව රස විඳින්න බෑ. The triumph of death philosophy එක දන්නේ නැතුව රස විඳින්න බෑ. ඊට පස්සේ the storm at the sea of Galilee සෞද්දෙනි, Rembrandt තමයි සිත්‍රාව දන්නේ නැතුව රස විඳින්න බෑ. ඊට පස්සේ මේ රොකකෝ කියලා සම්ප්‍රදායක් තියෙනවා 18 සියවස. The Swing කියලා චිත්‍රය බලන්න මේ චිත්‍රයේදී. ෆ්‍රැගනාඩ් කියන මේ අපේ සිත්‍රාගේ චිත්‍රය සෞරදීනි, ඒ කාලේ 18 සියවසේ සමාජයේ තියෙන ස්වરૂපය නොදැන මේ චිත්‍රය රස විඳින්න බෑ සෞරදීනි. මම ඒකයි කිව්වේ ප්‍රබුද්ධ රසවතුන් සඳහා. පුනරුද සමයෙන් ඔබට යුරෝපීය චිත්‍ර කලාවේ විකාශනය සෞරදීනි අතිශය ලස්සන විශය. මේක ලස්සන මෙතකයි කියන්න බෑ. මම ඒකයි කිව්වේ. සෞරදීනි මේ අවාසනාවකට එක වීඩියෝ එකක් හොයාගන්න තිබුණේ. මේ අපි මේ ලංකාවේ කොච්චර ආට් කිව්වාම මේක කලාව කිව්වාම ඉවරයක් නැහැනේ කතා කරන. එක වීඩියෝ එකක් හොයාගන්නට. නමුත් මේ රසිකයෙක් විදියට මුලින්ම කියන්න, මම මේ කලාව විෂයම ඉගෙනගෙන නැහැනේ. මම එහෙම මොකක්වත් ඉගෙනගෙන නැහැ. මම මේක මේ සාම්ප්‍රදායික ක්ලාසිකල් විදියට මේක ඉගෙනගෙන නැහැ. මේ පන්ති කාමරයක ඉඳගෙන. හැබැයි සෞදිරි ඕලෙල් මට්ටමේ ආරෙන්න. හැබැයි මම අවුරුදු 10කට වඩා වැඩි කාලයක් තුළ මේ ක්ලාසිකල් ආර්ට් රස විඳින රසවතෙක්. ඒ වගේ රසිකයෙක්. සෞදිරි එනයින් රසිකයෙක් විදියට අද ඔබ හමුවේ අරගෙන එනවා මේ චිත්‍රවල ලස්සන. මොකද මේක ගැන කතා බහක් ඇති නැති නිසා මේ තියෙන ෆිලොසොෆිකල් මේ අර්ථය අරගෙන ඒම සඳහා අතිශය ලස්සන නිසා සෞරදීනි මේක කරන්න හේතුනේ, මේ ළඟදී මට ආරාධනාවක් ලැබුණා අපේ මේ ආකිටේ ගෘහ නිර්මාණ ශිල්පියක් මෙතුමිය, ඒ වගේම බොහොම දක්ෂ කලාකරුවෙක් නිලක්ෂ ධර්මවර්ධන මේ මැතිණියගේ විශේෂම මේ කලා ප්‍රදර්ශනයක් එතුමිය කරලා තිබුණේ මේ ක්ලාසිකල් ආර්ට් මාසම මේ කලා මේ සම්ප්‍රදාය අරගෙන එතුමියගේ ලස්සන හැඩ උරුවක් ලබා දීලා තිබුණා. අපි කියනවා ලැබිටරි ආර්ට් කියලා කියන්නේ මේ පුංචි මැණික් ගල් භාවිතා කරලා මේක අගේ එකතු කරනවා මේ චිත්‍රවලට. ඒ එතුමියගේ කලා ප්‍රදර්ශනයකට සහභාගී වෙන්න යෙදුණා.
ශම ගොඩාක් අයිද විශේෂම යුරු අපි කියන ඉතාලයේ තනාපතුමා, ඊට පස්ස නෙදර්ලන්ත තානාපති තුමියගේ නියෝජිතයන්, ඊට පස්සේ අපේ විශ්වවිද්‍යාල වල වලින් විවිධ මේ ඇකඩමික්ස්ලා අපේ DVCS පව සහභාගි වුණා මොරටු විශ්වවිද්‍යාලේ. ඉතින් මේකේ මට කතාවක් කරන්න යෙදුනා. ඉතින් මම කල්පනා කරා දැන් මේ අපි මේක බොහොම පොඩා ෆෝරම් එකකට කතා කරපු දේ ඔබ හමුවේ අරගෙන එන්න මගේ සෞර්ද කැල නිසා. ඉතින් සෞර්දෙන්නේ මේ ඉතාම ලස්සනයි. මං කිව්වේ මේක ප්‍රබුද්ධත්වයේ සඳහා අපි හැමදාම කතා කරන්නේ ඒකනේ. දෙයක් ජීවිතේ ගොඩ නගා ගන්න ලස්සන දෙයක්, අලුත් දෙයක් අලුත් විදිහට බැලීම සඳහා. ඉතින් ඒක සඳහා තාම ලස්සනයි කියලා හිතනවා. සෞරදීනි, මගේ නම රුචිර විජේසේන, මම ජ්‍යෙෂ්ඨ කතික ආචාර්යවරයෙක්. මම නිතරම හිතන දෙයක් තමයි ගණිතයේ විද්‍යාව දර්ශනවාදී මේ සංකල්පයන්ගේ පැතිරියම අපේ සමාජය තුළ අතිශය වැදගත් අපේ රටක් විදිහට ඉස්සරහට යන්න කියන කාරණාව. සෞරදීනි, මම හිතනවා අපේ රටේ 100.5% අපිට පුළුවන් නම් මේ සංකල්ප සමග බලගන්වන්න, සහ මේ සංකල්ප සමාජගත කරමින් සමාජයේ වෙනසක් කරන පුද්ගලයන් වශයෙන් බලගන්න. සෞරිතාව අවුරුදු 20කට පස්සේවත් අපිට රටක් විදිහට සාර්ථක තැනකට යන්න පුළුවන් වේවි කියලා ඉතින් මම දන්නවා. මේ වීඩියෝ එක අඩුම වශයෙන් එක්කෙනෙක්ව දෙන්නේ අන්න ඒ අය බලනවා. එක්කෙනෙක්ව දෙන්නේ සෞරදින මේ වීඩියෝ එක කැප කරන්නේ අන්න ඒ අය සඳහා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔබ රසවිඳීවි කියලා. සෞරදෙනේ, ඔය කලාව කලාව කියලා දෙයක් මේ මිනිස්සු විතරම කියලා ඇහෙනවා. ඔය කලාවේ ප්‍රතිනිර්මාණය ලස්සන ඇවිල්ලා තියෙන්නේ ආනන්දයෙන් ප්‍රඥාවට මිනිස්සු පැමිණවීම කලාවේ තියෙන සුගම ස්වරූපේ. මම වචනවා කියලා ඉතින් උගලට තේරෙන්නේ මම කියන්න හදන්නේ. හරි, මේකේ තියෙන ලස්සන ස්වරූපය, මේකේ සැබෑම රික්වයර්මන්ට් එක කලාවේ තියෙන මේ ආනන්දයෙන් ප්‍රඥාවට මිනිස්සා පැමිණීමයි කියන කාරණාව ගැන සාමාන්‍ය ඇග්‍රීමෙන්ට් එකක් තියෙන බව පේනවා. හැබැයි සෞරදීනි, මම ඒක සමග එකග වෙන්නේ නැහැ. මම දකිනවා කලාවේ තවත් ස්වරූපයක් තියෙනවා. ඒක තමයි ප්‍රඥාවෙන් ආනන්දයෙන් මිනිස්සුන්ව පමුණවන කලාවකුත් තියෙනවා. ඒක තමයි ක්ලාසිකල් ආර්ට්. හරි, දැන් ඒක ඉහළම වටවෙන්නේ. හරි, වට පේන විදිහට. නමුත් මේ කලාව කලාව කියලා මේ ආනන්දය ගැන හරි කතාවක් තියෙන්න එපා. හැබැයි සෞරදීනි, බොහොමයක් කලාවකුත්. ආ, දැන් මේ කලාවේ විචනයක කොටසක් ඇයිද? මම රසිකෙක් විදිහටම විචනය ගන්න මට අයිතියක් තියෙනවානේ. සෞරදීනි, බොහොමයක් අපේ කලාකෘති මේ දවස්වල අපිට බලන්න හම්බෙන ආනන්දයේ පවා හෝ නැත මට හිතෙන විදිහට. කුණු රසය කෙනර මිනිස්සුන්ගේ තියෙනවනේ ග්‍රාම්‍ය රසය. අපි කියනවා මේ ලෝභය, ආයිරස කාමුකත්වය, නිකන් අර කුරිරු ආශාව, ಜಾති ભેද, මේ නිකන් මිනිස්සුන්ව ભેද වි අර මාජිනලයිස් කිරීම වගේ ස්වරූපයක්. අන්න ඒක මත පදනම්ව කුණු රසය ඉස්මතු කරමින් සෞර්දිනිස් කලාව කලාව යයි කියමින් සෙලිබ්‍රේට් කරන කලා ක්‍රමයක් තියෙනවා. අපි කලාකරුවෝ කියලා එහෙම කියනවා. බවලා පිළිගන්නේ නැහැ. අපිට ඒ වැඩක් නැහැ. මේ කලාව නෙමේ සෞර්දිනි. මිනිහයි බල්ලයි වෙනස් වෙන්න එපා. බල්ලටත් තියෙනවානේ කාමකත්වය. මේ ආශාව තරහව තියෙනවානේ. ඒ මත ගොඩ නගන කෘතියක් පෙන්නලා මිනිහාව ඇදවැද්ද තබා ගන්නවා සෞර්දිනි. ඒ කලාව විය නොහැකි. අඩුම වශයෙන් මට කියන්නේ ඉතින් අපිට ඒක වැඩක් නැහැ. අඩුම වශයෙන් ආනන්දේ වූ නැති අර මේ ග්‍රාම්‍ය රසයට කතා කරන කලාවක් යයි කියා ගන්නා ස්වරූපයක් තියෙනවා. අපිට ඒක වැඩක් නැහැ. තව තියෙනවා ඒ ආනන්දේ පමණක් ආවාදේ මේවා. ඒකත් ආනන්දේ ත්‍රිවිධ ස්වරූප තියෙනවා. ආනන්දේ කියන ලස්සන වචනයක්. අපේ හද මේ කියන්නේ සම්පූර්ණම මේ පිරි ඉතිරි යන හැඟීමක් ලබා දෙන්න ඕනේ ඒ ආටිස්ටික් ස්වරූපේ. ඔව්, ඊටත් වඩා ඒ තින් අපි ඔය කියන්නේ ওই දීර්ඝ නාට්‍යෙම ගන්නකොට දැන් ඔයගොල්ලෝ උදාහරණ කියන්නේ මේවට. අපි කියන්නේ හරි නෑනේ. මේ සස්පෙන්ෂන් එක මල් දැන් අපි බල හිටියන්නේ දැන්. අපි ඔන්න නාට්‍ය බල ඉන්නවා. දැන් බලගෙන ඉන්න ඊළඟට මොකද වෙන්නේ? ඊළඟට මොකද වෙන්නේ කියන එක මත පදනම්. සස්පෙන්ෂන් එක මත පදනම්. ගොඩනැගිච්ච කලා තියෙනවා. ඔය අර මිනිස්සුන්ගේ මූලවල් එලි කර කර නිකන් ෂොක් කර කර එහෙම ආත් දෙකලා තියෙන ඒව දෙකලා තියෙන දීර්ඝ නාට්‍ය ඒගොල්ලෝ නම් කියන්නේ. අන්න එහෙම සස්පෙන්ෂන් එක මත පදනම්.
ආටිස්ටික් ආට් ගොඩ නැගල තියෙන දීවට කලාව කියල කියනවා. ඒකට ඉතින් අපි දන්නේ නෑ ඒක එමකුත් තියෙනවා. හැබැයි ශෞර්දීනි සැබෑම ආනන්දයට මිනිස්සු පමණුවන කලාකෘති බෝමයක් දකින්න පුළුවන්. ඉතින් ඒ හරි ලස්සනයි. ලස්සනයි ආනන්දය ඇති කරන හිත පිරී යනවා. මේක දියාවෙන ශා ලස්සන චිත්‍රයක්. ලස්සන නාට්‍යයක් ආනන්දය ඇති කරනවා. හැබැයි ශෞද්දනී ඊට වඩා එහාට ගිහිල්ලා සමාන කලාකෘති ඔබට හම්බෙනවා. ආනන්දයෙන් ප්‍රශ්නාවට මිනිස්සුන් කැඳගෙන යනවා. මේක දිහා දකිනවා. දැන් අපි ගත්තොත් එහෙම චිත්‍ර සංකල්පයේ හරිම ලස්සනයි මේ චිත්‍රයේ ගොඩනගල හැටි. හැබැයි ඒක ඇතුලේ ගැබ්බෙලා තියෙන කතාවක්. මෙහෙම දේකුත් තියෙනවා. සංකල්පයක් ඐඩියොලොජි එකක්. ඒක අර අපේ හිත පොඩ්ඩක් ඕපන් කරලා හදවත පොඩ්ඩක් මේ කලාවකින් පොඩ්ඩක් ඕපන් කරලා ඇතුළට රඟා දාන මාතෘකාව. ඒ කියන්න හදන එක ආනන්දයෙන් ප්‍රශ්නාවට පොළඹවන කලාකෘති තියෙනවා. සෞර්දේනි හැබැයි අද අපේ කතා බා ඊට වඩා වෙනස්. අපි අද කතා කරන්නේ යන්නේ ප්‍රශ්නාවෙන් ආනන්දයට මේ පොළඹවන කලාකෘති ගැන. සෞර්දේනි මේ ලෝකේ විශේෂයෙන්ම ක්ලාසිකල් ආර්ට්ස් පුනරුද්ද සමයෙන් ඔබට අපිට හම්බෙන කලාකෘති තියෙනවා. සෞර්දේනි සිත්තරා චිත්‍රය අඳින්නේ මේ රසිකයාට මට්ටමල නෙමෙයි. දැන් ඔය ජෝක් මොකක් කර එකක් නම් රසිකයාගේ මට්ටමට බෑ. රසිකයාගේ මට්ටම යම්සේද ඊටත් වඩා පල්ලෙහාට තමයි මේ ප්‍රස්තුතේ පිච් කරන්නේ. එහෙම නෙමෙයි. රසිකයාගේ මට්ටම යම්සේද ඊට වඩා ඉහළ මට්ටමින් තමයි සෞර්දේනි සිත්තරා මේ තමුන්ගේ අදහස පිච් කරන්නේ. පිච් කරන්න කියන්නේ මේ පතනය කරන්න. සෞර්දේනි රසිකයා උත්සාහ කළ ප්‍රබුද්ධ වෙලා එන්න ඕනේ අර චිත්‍රය රස විඳින්න පුළුවන් තරකට. අන්න එතෙන්ට ආපුවාම ෂා මොකද්ද මාර අදහසක් නෙවෙයි තියෙන්නේ. ප්‍රශ්නාවෙන් ආනන්දයට පතරනවා වර්මියර්ගේ චිත්‍රය බලන්න. මේ ද මිල්ක්මේන් සාමාන්‍ය කෙනෙක්ට පේන්නේ සෞර්දේනි මේ කිරි ටිකක් භාජනයකට දාන්න මිල්ක්මේන් කියලා කියන්නේ මේ කිරි අරගෙන එන කාන්තාව. නමුත් ඒක ඇතුලේ ගැප්පලා තියෙන අර්ථය ඒක අර වට්ටමට එල්ල ඕනේ. එතකොට තමයි රස විඳින්න පුළුවන්. සෞර්දේනි මේ කලාව කියලා කියන්නේ සැබෑ ලෙසම ප්‍රකාශනයක්. මානව ප්‍රකාශනයේ එක්තරා පිළිඹුවක් නේද? දැන් අපි කියනවා ආටිස්ටික් එක්ස්ප්‍රෙෂන්. එක්ස්ප්‍රෙෂන් එක තමුන්ගේ අදහස් ප්‍රකාශන කිරීම එක්තරා විදියක් නේ. සෞර්දේනි ප්‍රකාශනය යනු කුමක්ද? ප්‍රකාශනය යනු නිදහසේ ප්‍රතිබිඹුවක්. එහෙම නේද? නිදහස තියෙන්න ඕනේ කලාව ගැන. නිදහස කියන්නේ මේ දේශපාලන නිදහස නෙමෙයි. ඒ කියන්නේ මිනිස්සයා පුද්ගලයෙක් විදිහට සැබෑම නිර්මාණකරු පුද්ගලයෙක් විදිහට නිදහස් වෙන්න ඕනේ අදහස ප්‍රකාශ කරන්න. තේරුණා නේද? සෞර්දීනේ ඔන්න ඔය කාරණාව මේ ලෝකයේ මේ නිදහස කියපු දේ බොහොම විරල දෙයක්. දැන් මේ තියෙන්නේ 1890 ගණන්වල. ඔය වගේ 1800 ගණන්වල ඇඳපු චිත්‍රයක්. මේකට කියන්නේ ද ස්ලේව් මාකට් කියලා කියන්නේ. මේ වහල් මේ සමාජයේ කෙලෙසලා තිබුණේ 1800 ගණන්. මේ අපි කතා කරන අවුරුදු 200 250කට පිටිපස්සේ අපි කතා කරමු. සෞර්දේනි වහල් මේ මිනිස්සයන්ව අරගෙන කඩපිලේ විකුණනවා. අන්න එහෙම තමයි මේ ලෝකේ තිබුණේ. තේරුණනේ? මේ නිදහස කියන එක බොහොම විරලව තිබුණ දෙයක් සෞර්දේනි. නමුත් මේ ලෝක ඉතිහාසය දිහා බලනකොට හරි සුවිශේෂ ස්ථානයක් හම්බෙනවා. මේ මිනිස්සයයි මුළු යුරෝපය පුරාම විශේෂයෙන් අපිට හම්බෙනවා සම්පූර්ණ මේ මානව ප්‍රකාශනය එකපාර එක්ස්ප්ලෝඩ් වෙනවා. නිකන් පිපිරී යනවා වගේ ස්වරූපයක් හම්බෙන අවස්ථාවක් තියෙනවා. සවදින අපි ඒකට කියනවා ද රෙනසාන්ස් කියලා. රෙනසාන්ස් එහෙම නැත්නම් පුනරුද සමය කියලා. ඉතින් පුංචි විස්තරයක් කියනවා මේකත් හරි ලස්සන දෙයක්. ඔය සාමාන්‍යයෙන් 14 වෙනි සියවස, ඒ කියන්නේ 1300 ගණන්වල යුරෝපයේ ඉතාම භයානක කාරණාවක් සිද්ධ වුණා. හරි මේ ලෝකේ පැතිරලා ගියා. විශේෂයෙන්ම යුරෝපයේ පුරා පැතිරලා ගියා කියලා කියනවා ද බ්ලැක් ඩෙත්. එහෙම නැත්නම් කළු මරණය කියලා මේ මහා වසංගතයක්. නේද? මේ සතෙක් බැක්ටීරියාක් එක්ක තමයි මේක ඉන්ෆෙක්ට් කරන්නේ. මැක්කෝ ආශ්‍රයෙන් තමයි මේක පැතිරලා යන්නේ. ඔගොල්ලෝ විශ්වාස කරන්න මුළු යුරෝපයේ පුරාම සෞර්දේනේ බ්ලැක් ඩෙත් පැතිරලා ගියා. දැන් අදට එස්ටිමේට් තියෙනවා සෞර්දේනේ සමහර අය කියනවා
සාමාන්‍ය මිලියන පණහක් ඔප්ටිමේස්ටික් ඉස්ටිමේට්ස් කත්තා මිලියන පණහක් දෙනා මේ මැරුණ කියලා. සමාරයවා කියනවා මිලියන සාමාන්‍ය 150ක් වගේ වෙනකම් මිලියන මිනිස්සු ලංකාවේ ජනගහන මිලියන 22යි සාමාන්‍ය. ඒකද හඩු වෙනවලුනේ මිලියන්ස් දෙක. මිලියන සාමාන්‍ය 150ක් මරුණා කියලා මේ 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 බ්ලැක් ඩෙත් එක හරහා. දැන් ඔය කොවිඩ් තිබුණානේ අවුරුදු 3 4 කට කලින්. කොවිඩ් වලින් මුළු ලෝකෙම මැරුණේ අවුරුදු මිලියන 5ක් විතර. ඒ මොන වගේ ලෝකයකද බිලියන 7ක් ජීවත් වෙන ලෝකෙක. මේ අපි මේ කතා කරන්නේ මිලියන 50ක් මරුණා කියලා කියන්නේ ලෝක ජනගහනය සාමාන්‍ය මිලියන 350ක් කියලා ඉන්නකොට. සාමාන්‍යයෙන් මුළු ලෝකෙම ජනගහනයෙන් 120ක් 25ක් විතර වයිප් අවුට් වුණා කියලා කියනවා. මේ බ්ලැක් ඩෙත් කාලෙදී මේ 1300 ගණන් 300 මැද බා 1350 ගණන් වල තමයි මේකේ පීක් එක ආවේ කියලා කියන්නේ. සමහරවිට මේ බ්ලැක් ඩෙත් එක මුළු සමාජයේ විශේෂයෙන්ම යුරෝපීය සමාජයේ ලොකු වෙනසක් ඇති කරා. යුරෝපීය සමාජයේ ඒ කාලේ තියෙන වැඩවසම් ක්‍රමය. දැන් රජා ඉන්නවා, රජා යතරේ ලෝඩ්ස්ලා ඉන්නවා, ලෝඩ්ස්ලා යටතේ නයිට්ස්ලා ඉන්නවා, නයිට්ලා යතරේ ඉන්නවා, යටතේ ඉන්නවා පර්සන්ස්ලා. පර්සන්ස්ලා කියන්නේ මේ කුලී වැඩ කරන වැඩවසම් ක්‍රමය කියන්නේ ඔය ඉඩම් දීලා ඉඩම් වල වැඩ කරලා නයිට්ලන්ට දෙන්න ඕනේ පංගුව. නයිට්ලා ලෝඩ්ලට පංගුව දෙන්න ඕනේ, ලෝඩ්ලා රජාට දෙන්න ඕනේ පංගුව. ඔය විදිහට තමයි කතා යන්නේ ලංකාවේ නම් මේ මෑතක් වෙනකම් වගේ තිබුණා කියලා කියනවා. හරි. දැන් මොකද වුනේ මේ බ්ලැක් ඩෙත් එක නිසා මේකේ වැඩිම බලපෑම ආවේ අර පර්සන්ස්ලාට. ඒ කියන්නේ මේ මේ සමාජ ස්තරයේ පල්ලෙහාම හිටපු කට්ටියට ඒගොල්ලෝ තමයි බහුල වශයෙන් මේ බ්ලැක් ඩෙත් එක නිසා නැති වුනේ. හැබැයි සෞරදී මේ දැන් මේ වසංගතයේ පොඩි කාලයක් ගිහිල්ලා මේක යාමාන්‍ය යටා තත්ත්වයට ආවෙන් පස්සේ ලොකු සමාජ පරිවර්තනයක් වුණා. ඒක තමයි දැන් නයිට්ලට තමන්ගේ තියෙන භූමිය වල වැඩ කරගන්න ඕනේ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ප්‍රසන්ස්ලා නැහැ දැන්. මිනිස්සු මැරිලානේ. ඒක නිසා නයිට් කියනවා මේ ඇවිල්ලා මගේ විඩ වැඩ කරනවා. අරයා කියනවා එහෙම බෑ මම නිකන් වැඩ ගන්න. ඔයා මට සල්ලි දෙන්න කියලා මිනිස්සුන්ගේ ඩිමාන්ඩින් පවර් එක වැඩි වුණා. මිනිස්සුන්ට අර නයිට්ලට අර කලින් වගේ මිනිස්සුන්ව නිකන් එක්ස්ප්ලොයිට් කරන්න බැරි වුණා, සල්ලි දෙන්න වුණා වැඩ කරන්න. ඉතින් මේ මුදල් මොකද කරේ? මිනිස්සු තමුන්ගේ ජීවිතයේ සංවර්ධනයේ සඳහා විශේෂම ස්පිරිචුවල්, ඒ කියන්නේ අධ්‍යාත්මික දේවල් වලට කියවීම සඳහා, අධ්‍යාපනය සඳහා, ඔය වගේ විවිධ එහෙම ගමන් කරන්න කලාව වෙනුවෙන් මිනිස්සු යොදන්න පටන් ගත්තා. ඒගොල්ලන්ට ආදායමක් හම්බෙනවානේ. ඔන්න ඔය පරිවර්තනයත් එක්ක මුළු යුරෝපයේම සිද්ධ වෙච්ච තව කාරණා දෙක තුනක් තිබුණා. මේ කාලේ සෞරදෙනේ මේ පුනරුද සමය කියන කාරණාව. විශේෂයෙන්ම 14 15 සියවසෙන් පස්සේ මුළු ලෝකේ පුරාම පැතිරලා ගියා කියලා කියනවා. විශේෂයෙන්ම යුරෝපයේ මේ මේ අදහස ජනිත වෙලා. ඉතින් පුනරුද සමය අපි කියනවා ද රෙනසාන්ස් කියලා. විශේෂයෙන්ම කලාව, ඊට පස්සේ සංගීතය, ඊට පස්සේ යුද ක්‍රමය, ඊට පස්සේ ගණිත මිනිත ක්‍රම, ගණිත ක්‍රම, ජ්‍යාමිතික ක්‍රම පිළිබඳ සංකල්ප මුළු සමාජය පුරාම පැතිරලා ගියා. ඉතින් ওই කාලේ ওই මේ ගොඩනැගීමත් එක්ක මොකද උනේ? විශේෂයෙන්ම මුළු යුරෝපයේ පුරාම මේ පල්ලි වගේ හැංගි මොකද දැන් මිනිස්සුන්ට දේවල් වලට වියදම් කරන්න බලන්නේ. ඒතර ලොකු කලාගාර විශේෂයෙන්ම පල්ලි ආගමික මධ්‍යස්ථාන ආශ්‍රිතව ගොඩනැගෙන්න ගත්තා. විශේෂයෙන්ම ඉතාලිය පාදක කරගෙන ඔන්න සමාජ ක්‍රමයේ ගොඩනැගෙන රෙනසාන්ස් පීරියඩ්, ඔන්න පුනරුද සමය අපි කතා කරන පුනරුද සමයේ ගොඩනැගීම සෞරදීනේ. ඔන්න ඕක තමයි, ඔන්න ඔය කන්ටෙක්ස්ට් එක දැනගන්න ඕනේ මේ මුළු මේ මේ කතා බහ ගොඩනැගීම සඳහාද. පුනරුද සමය ගොඩනැගීම ඔන්න ඔය විදිහට තමයි ආවා කියලා කියන්නේ. සෞරදීනේ එනහෙන් අපේ කතාබහේ මුල්ම කොටස ද රෙනසාන්ස්, එහෙම නැත්නම් මේ පුනරුද සමයේ කලාකෘති. ඒ කියන්නේ සාමාන්‍ය 15 සහ 16 වෙනි සියවස්වල කලාකෘති සම්බන්ධ මුලින්ම කතා කරමු. දැන් ඔය රෙනසාන්ස් පුනරුද සමය ගත්තාම ඈලි රෙනසාන්ස් ඉඳලා හයි රෙනසාන්ස් දක්වා කොටස් බෙදෙනවා. ඉතින් ඔක සාමාන්‍ය 15 සහ 16 සියවස දක්වා අපිට මේක දකින්න පුළුවන්. විශේෂයෙන් මේ ඉතාලිය පාදක කරගෙන තමයි මේ රෙනසාන්ස්, එහෙම නැත්නම් අපි කියනවා මේ පුනරුද සමයේ විශේෂයෙන්ම චිත්‍ර සහ මූර්ති කලාවන්ගේ ගුණනැගීම ඇති වුණේ. අපිට ලොකු විශිෂ්ට චරිත ඔයගොල්ලෝ අනිවාර්යෙන් අහලා තියෙන චිත්‍ර කලාවේ අපිට හම්බෙන ලියනාඩෝ ඩාවින්චි.
ඊට පස්සේ මයිකල් ඇන්ජලෝ, ඊට පස්සේ බොටචීලි, ඊට පස්සේ බොෂ් කියන චිත්‍ර, ක්වෙන්ටන් මෙට්සිස්, ඊට පස්සේ මේ ප්‍රීට බ්‍රූගල්, මේ වගේ සිත්තරුන්ගේ චිත්‍ර ඔබට බොහොම දකින්න පුළුවන්. රැපියල් මේ සිත්තරුන්ගේ චිත්‍ර අපිට ඉතාම ලස්සට මේ චිත්‍ර අපට දැක ගන්න පුළුවන්. දැන් අපි මේක ඉතාම කතාබාර ලක් වෙන චිත්‍රයකින් පටන් ගමු. මේක ලස්සන ඔබට අරගෙන එන්න. මේ තියෙන්නේ අපි කියනවා ද ලාස්ට් සප, ද අවසාන රාත්‍රී භෝජනය කියන චිත්‍රය. ලියනාඩෝ ඩාවින්චි විසින් ඉදිරිපත් කරපු චිත්‍රයක්. සෞරදීනේ සාමාන්‍යයෙන් 13-14 12 වෙනි සතවර්ෂ ගත්තාම චිත්‍රවල තිබුණේ බොහොම ෆ්ලැට් ස්වභාවයක්, පැතලි. සාමේ ඉමෝෂන්ස් කියන එක, කියන්නේ මානව භාවයන් ප්‍රකාශනය බොහොම ඉහළ මට්ටමක තිබුණේ නැහැ. නමුත් සෞරදීනි 15 වෙනි සතවර්ෂයේ ලියනාඩෝ ඩාවින්චි කියන්නේ කුතරම් මේ අපි කියන්නේ විප්ලවකාරී චරිතයක්ද කියන්නේ. තාම හොඳ උදාහරණයක් තමයි මේ ද ලාස්ට් සප් කියන චිත්‍රය. සෞරදීනි ඔබට පේනවාද මෙහි තියෙන කම්පොසිෂන් එක? ඊට පස්සේ කම්පොසිෂන් කියලා කියන්නේ කොහොමද මේ චිත්‍රය තුළ මේ චරිත තියලා තියෙන. දැන් මේ ලාස්ට් සප් කියන්නේ ජේසුතුමාගේ අවසාන රාත්‍රී භෝජනය. ජේසුතුමා මැද්දෙන් තියලා තියෙනවා දෙපැත්තට මේ කණ්ඩායම් බෙදලා තියෙනවා. සෞරදීනි සමහර අය වෙන වෙන දිශාවලට බලාගෙන ඉන්නේ. නමුත් මේ ඉන්ඩිවිජුවලි මේ මිනිස්සුන්ගේ මුණවල් දිහා බලන්න සහ මේ සියලු භාව ලක්ෂණ මැදි කරලා එකතු කරලා ෆෝකස් කරනවා මැද්ද ජේසුතුමාට. බලන්න ඒ තියෙන ලස්සන. ඒ විතරක් නෙමෙයි මේකේ තියෙන මේ පර්ස්පෙක්ටිව් එක කොහොමද මේක ගොඩනගලා තියෙන්නේ. මේ අපේ මනස්, අපේ ඇස කොහොමද යොමු කරන්නේ සෙන්ටර් එකට අරගෙන යන හැටි, ඩෙප්ත් එක, මේක මේ ත්‍රිමාණ ගතිය ගොඩනගපු හැටි. සෞරදීනි මං ඒකයි කිව්වේ, ප්‍රබුද්ධ වෙන්න ඕනේ 12-13-14 වෙනි සියවස්ස සමග මේ ඒවා සමග සංසන්දනය කළ බැලුවම පේනවා කොහෙද ලියනාඩෝ ඩාවින්චි එයාගේ චිත්‍රව ගොඩනගුවේ කියලා. තාම ලස්සන චිත්‍ර. බලන්න මේ චිත්‍ර දිහා. මේවා ඇතුලේ සමහර සිම්බොලික් සංකේතාත්මක ස්වරූපයන් ගොඩනගලා තියෙනවා. ඉතින් ඒවා මම වැඩි කතා කරන්නේ කුටිය විවේදාත්මක නිසා. විශේෂයෙන් මේ චිත්‍රය ඇසුරෙන් දන්න අය පල්ලේ ලියන්න. ඉතින් ඒක ඔබගේ කතාවක්නේ. ඉතින් ওই විදිහට ලියනාඩෝ ඩාවින්චිගේ මේ ලාස්ට් සප් ඉතාම අග ගන්න මුල්ම කාලේ ඈලි රෙනසාන්ස් වල අපිට හම්බෙන චිත්‍රයද ප්‍රිමෝරා කියන චිත්‍රය. හරිම ලස්සනයි. මේක බොටචීලි කියලා ඉතාලියන් පේන්ට කෙනෙක් මේක 15 වෙනි සීවසේ අඳිනලද චිත්‍රයක්. බලන්න සෞර්දීනි මේ තියෙන ඩීටේල්, මේ එක් එක් පුද්ගලයන්ගේ මාන භාව ප්‍රකාශනයේ කෙලසද. මේක ඇත්තටම සෞර්දීනි මේ චිත්‍රයේ තේරුම් ගන්න මේ එක් එක් මේ පුද්ගලයන්ගේ මේ චරිත ගැන වෙන වෙනම අධ්‍යයනය කරන්න මේ දෙවිවරුන්ගේ නිරූපණයක්. ඉතින් ඒක මම දීර්ඝ කතා කරන්න යන්නේ. නමුත් ඔබට පේනවාද දැන් මේක සරල තවත් නිරූපණයක් තියෙනවා. මේ ලෝකයේ මිනිස්සු හොයන දේවල්, විවිධ දේවල්. සමහර මිනිස්සු ඇපල් ගහකට කෝට්ටක් ගාලා දෙයක් කඩා ගන්න බලනවා. ඇපල් ගෙඩියක් රස බලන්න උත්සාහ කරනවා. සමහර මිනිස්සු මේ ලෝකයේ හොයන මිත්‍රත්වය, එකතුව, අල්ලාහ සල්ලාපේදීමට කට්ටිය හොයනවා. මිතුරු බව සොයන කට්ටියක් ඉන්නවා. සමහර අය ලෝකයේ හොයන ලස්සන, තමුන්ගේ චරිතයේ ඉදිරියට විදහාමාන කරමින් සමාජය තුළ ගමන් කරන පියවර නැගෙන මිනිස්සු ඉන්නවා. සමහර මිනිස්සු ඉන්නවා මොකද්ද වෙන්නේ තමුන්ට කියලා හොයා ගන්න බෑ. සමහර මිනිස්සු ඉන්නවා අන්න ඒ වගේ අයගෙන් මේ ලාභ ප්‍රයෝජන ගන්න බලාගෙන නැහැ. සෞරදීන ඒ වගේම සමහර අය ඉන්නවා මේ සියලු ඩ්‍රාමායක මැද්ද, මේ නාට්‍ය රඟ දැක්වෙන අතරේ අඩි දෙකක් පිටිපස්සට අරගෙන බොහොම නියතමානීව සබෝම ඉවසිලිවන්තව කරුණාවන්තව මේ දිහා උපේක්ෂාවෙන් බලාගෙන ඉන්න. සෞරදීන එලෙස වර්ණ ගැන්වීමක් භාවාත්මක වශයෙන් මේ චිත්‍රවල තියෙනවා. බලන්න ද ක්‍රියේෂන් ඔෆ් ද ඇඩම් කොච්චර ලස්සන. සෞරදීන මේ චිත්‍රවල විශේෂයෙන්ම අපි දන්නවා ලියනාඩෝ ඩාවින්චි සහ මයිකල් ඇන්ජලෝ කියලා කියන්නේ හියුමන් ඇනටොමි, මේ මිනිස්යාගේ තියෙන මේ ශරීර ලක්ෂණ ඉතාම මූලික මට්ටමින් අධ්‍යයනය කරපු අය මේගොල්ලෝ කලාකරු වුණාට. ඒ අධ්‍යයනයෙන් ඒගොල්ලෝ අරගෙන ආව ඒගොල්ලන්ගේ චිත්‍ර කර්මවලට ඉතාම ලස්සන. බලන්න මයිකල් ඇන්ජලෝගේ මේක සම්පූර්ණ සීලින් එකක මේ ඇඳපු චිත්‍රයක්.
ඔය කතාව කියන්නේ මයිකල් ඇන්ජලො ඇටෙන්ඩ් ගියාම කියලා. ඉතින් ඒ වගේ ඉතාම ලස්සන චිත්‍රයක් බලන්න මේ මිනිස්සයාට මිනිහාට මම කිව්වා මේ ක්‍රිස්තියානිටි එක මත පදනම්ව තමයි පල්ලිහිම සම්බන්ධ වුණා මේ ගොඩක් මේ කාලෙදි. ඉතින් පදනම්ව තමයි මේ කලාකෘති ගොඩනැගුවේ. බලන්න මේ තියෙන ලස්සන මේ මානව නිරූපණය පර්ෆෙක්ෂන් එක හෙව්වා ඒ කාලේ ස්වරූපයක්. ඉතින් බලන්න ඕක ඕක එක්කම මයිකල් ඇන්ජලො අපිට අමතක කරන්න බෑ. මූර්තියක් තියෙනවා ඩේවිඩ් කියන මූර්තිය ඔබ දැකලා, මේක මහා විශාල මේක මූර්තියක්. මේක මේ අපේ සාමාන්‍ය මනුෂ්‍ය ශරීරය වගේ මහා විශාලයි. මේක කිරි ගරුණෙන් හදලා තියෙන. බලන්න මේ තියෙන ලස්සන. සමහර මිනිස්සු කියනවා සෞදීනි ඩේවිඩ් කියලා කියන්නේ මේ පිරිමි භවයේ මේ අයිඩියල් මේ නිරූපණය කියලා. ඒ කියන්නේ සම්පූර්ණ මේ සම්පූර්ණ නිරූපණය කියලා කියන සමහර අය. බලන්න මේ අත දිහා බලන්න කොච්චර ඩීටේල්ද. ඒ අතේ ඇඟිලි තියෙන නිසා මේ මතුවෙන නහරේ පවා ඌ අඩමානෙට කකුල තියන් ඉන්න හැටි පවා බලන්න කොච්චර ලස්සනට අරගෙන දෙන ඩේවිඩ්. පීටා ප්‍රතිමා මේ ඒතර දේව මෑණියන්ගේ දේව මෑණියෝ දන්නව සමාජයේ දේශතුමා එළියට දැම්මාම සමාජයේ විසින් මේ කියන කතාවත් එක්ක දේශතුමාට මේ විපත වෙන බව එතුමිය දන්නව ඇති සමාජලාට. නමුත් එහෙම කරලා එහෙම වුණා කියලා දේශතුමාව නැවැත්තුවේ නැහැ. දේව මෑණියන් පෙන්නනවා දේශතුමාව දේව මෑණියන්ගේ අත් දෙකට අරගෙන මෙන්න මගේ පුතා මම සමාජයේ දැම්මා මම මට තියාගෙන හිටියේ නැහැ. එතුමාගේ කතාව ජේසුතුමාගේ කතාව මම කරන්න ඉඩ දුන්නා වගේ අදහසක්. අම්මා කෙනෙක්ගේ සැබෑම වගකීම නිරූපණය කරන සාවදී මේවා කොහොමද මේවා කිව්වේ කියලා අදාළ. ඊට පස්සේ රැපියල් කියලා කියන්නේ බොහොම ඉන්ෆ්ලුවෙන්ෂල් ආටිස්ට් කෙනෙක් මේ කාලේ, විශේෂයෙන්ම ක්‍රිස්තියානි ධර්මය සහ ෆිලොසොෆි එක. මේක කියන්නේ ද ස්කූල් ඔෆ් ඇතන්ස් කියන චිත්‍රය. මේකේ අපිට ග්‍රීක දාර්ශනිකයන් බොහොම දෙනෙක් හම්බෙනවා සහ කොහොමද ඒ කාලේ ඇතන්ස් නගරේ කොහොමද මේ දර්ශනය පැතිරලා තිබුණේ කියන එක ඉතාම ලස්සන නිරූපණයක් විදිහට ගොඩනැගෙනවා මම කියව. ඊට පස්සේ දැන් ද ට්‍රයම්ප් ඔෆ් ඩෙත්, මේක ඇවිල්ලා පීටර් බ්‍රූගල්ගේ චිත්‍රයක්. මරණයේ සේනාව කියන්නේ ආගමික සහ අර මේ කිව්ව ෆිලොසොෆිකල් අදහස් චිත්‍ර වලින් අරගෙන එනවා. මේ මරණයේ සේනාව මරණය හතර අටින් මිනිහා වට කරලා තියෙන්නේ. ඔය වට කරපු අතර මැද්දේ, ඔය මහා යුද්ධයේ මැද්දේ මිනිස්සු මොන මොනවද දේවල් කරනවා. සමහර මිනිස්සු ධනය හොයනවා, සමහර මිනිස්සු බලය හොයනවා. මේ මරණයේ කාලය පිනිපිනි තියෙද්දිත් සමහර බලවතුන් මුදල් හොයනවා. සමහර අයට කිසිම ආයිඩියා එකක් නැහැ. ඒගොල්ලෝ කලාව සංගීතය ඔය වගේ දේවල් වල ඩිස්ට්‍රැක්ට් වෙලා ඉන්නවා. සමහර අය නිර්භීතව සටන් කරනවා මරණයත් එක්ක. නමුත් මොකද ගන්නෙ මරණය සේරම අයව. ඔය හැමෝම මොන මට්ටමේ අය වුණත් එකට එකතු කරලා දක්කනවා මරණයේ සෝන් කත දක්වා. ද ට්‍රයම්ප් ඔෆ් ඩෙත්, මරණයේ ජයග්‍රහණය කියන අද එක්කෙනෙක් දෙන්නෙක් බේරෙන්න හදනවා. හැබැයි ඉතින් ඒගොල්ලන්ටත් බේරෙන්න ගන්න හම්බෙන්නේ නැහැ. පාන ඉතාම ලස්සන චිත්‍ර සෞරදීනි. ද ලෑන්ඩ්ස්කේප් විත් ෆෝල් ඔෆ් ඉකරස්, මේවා තනිකර වෙනම කතා කරන්න ඕන චිත්‍ර. මම මේක ගැන කතා කරා. මේ ඉකරස්ගේ කතාව මේ චිත්‍රයේ ද ලෑන්ඩ්ස්කේප් විත් ෆෝල් ඔෆ් ඉකරස්. ඉකරස් කියලා කියන්නේ මිනි තාත්තාගේ උපදෙස් අහපු නැති අකීකරු තරුණේ. ඒ තරුණයා මිය යනවා සෞරදීනි. ඒ වතුරට වැටලා තමයි ගිලිලා මිය යන්නේ. ද ලෑන්ඩ්ස්කේප් විත් ෆෝල් ඔෆ් ඉකරස් කියලා කියන්නේ අකීකරු තරුණයන්ගේ මිය යෑමට, අකීක මිනිස්සු දේවල් අහන්න නැතුව තමුන්ගේ ජීවිතේ විනාශ කරගත්තා කියලා ලෝකය නවතින්නේ නැහැ. සිම්බොලිසම් සංකේතාත්මකව නිරූපණය කරනවා අතිශය ලස්සනයි. ගොවියාගේ නගුල කවදාවත් නවතින්නේ නැහැ මිය යන මිනිසුන් වෙනුවෙන්. එහෙම ලෝකේ නැවතුනාද එහෙම නගුලක්? එහෙම නවතුනා. ඉතාම ලස්සනයි. ද ගාර්ඩන් ඔෆ් ඈර්ත්ලි ඩිලයිට්ස්, බෝෂ්ගේ චිත්‍රයක් සෞරදීනි. මේක තරම් මම හිතන්නේ නැහැ ලෝකේ වෙන චිත්‍ර තියෙනවා කියලා. මේ විවිධ අර්ථ නිරූපණ හම්බෙච්ච සාමාන්‍ය ජෙනරල් නිරූපණය ඔබට කියන්න සෞරදීනි. මේක එක පසක ඉන්නවා මේ දෙවියන් වහන්සේ විසින් ආදම් සහ ඒවගේ නිර්මාණය. සාමාන්‍ය ඉතාම මූලික දෙයක් කියලා, ඉතාම සරල සහ මූලික
අවශ්‍යතා ඇතුව නිර්මාණය කරා කියන අදහස වම්මත පැත්තේ. හැබැයි මිනිහා කෙනෙක් කියන අයෝනෙවේ. මිනිහාට හැම ආකාරයේම ටෙම්ටේෂන්ස් තියෙනවා. ඉතින් මිනිස්සු මොකද කරන්නේ? නානා ප්‍රකාර විකාර තමුන්ගේ සමාජය තුළ තමුන්ගේ ජීවිතය තුළ ගොඩනගා ගන්න උත්සාහ කරනවා. නමුත් අවසානයේ ඒ කරන සියලුම දේ විනිශ්චයට ලක් වෙනවා කියන අදහස. ඉතින් ඔක ජෙනරල් අදහස. ඔකට තව කතන්දර ගොඩාක් තියෙනවා. මේ ගාර්ඩන් විත් ද ගාර්ඩන් ඔෆ් ඇර්ත්ලි ඩිලයිට්ස් කියන චිත්‍රය, බොෂ්ගේ චිත්‍රය. අවසානයේ විනිශ්චයට ලක් වෙනවා. අපාය වගේ අදහසක්. ඉතින් මේ වගේ ඉතාම ලස්සන චිත්‍ර වල නිරූපණයක්. ඉතින් මං ආසම තව චිත්‍රයක් ද ඇලගිරි ඔෆ් ෆොලි, මෝඩයාගේ නිරූපණය කියන අදහස. කොහොමද සිම්බල්? මේ ගැන වෙනම කතා කරන්න, ඒ ගැනම වැඩිපුර කතා කරන්න යන්නේ. ඉතින් සෞර්ධයෙන් සමස්ත වශයෙන් ගත්තාම 15 සහ 16 වෙනි සතවර්ෂ කියලා කියන්නේ මිනිස්සු තමුන්ගේ ප්‍රකාශනය තුළ පර්ෆෙක්ෂන් එක ඔයපු කාලයක්. ඒ කියන්නේ මේ ටෙක්නික්ස් පාවිච්චි කරා, විවිධ ආකාර ටෙක්නික්ස් පාවිච්චි කරා ලස්සන අරගෙන එන්න මිනිස්සුන්ගේ සැබෑම ලස්සන. එනේ හොඳ අධ්‍යයනයකින් යුතුව තමයි ඒ කරේ. ඒ වගේම ඔය කලින් සියවස්වල චිත්‍ර වගේ නෙමෙයි, මේ පර්ස්පෙක්ටිව් එක කොහොමද මේක නිර්මාණශීලීව ඉදිරිපත් කරන්නේ, කොහොමද මේ සබ්ජෙක්ට්ස් තැනින් තැන තියෙන්නේ. ඒ වගේම ඒවා කොයි විදියටද, මොන විදියටද ඒක දිහා බලන් ඉන්නේද? අපි මේ හොඳ චිත්‍රයක් තියෙනවා, ද ලැමිනේෂන් ඔෆ් ක්‍රයිස්ට් කියන මේ චිත්‍රය. මේක මේ චිත්‍රය දිහා බලන්න. මේ ජේසුතුමා අපිට කැමති විදියට තියන්න පුළුවන්. මේ ජේසුතුමාගේ මේ අවසාන කාලය පිළිබඳ, අවසාන මොහොත පිළිබඳ චිත්‍රය බලන්න. මේ ජේසුතුමා තීර දින හැටි, ඒ වගේම ඉමෝෂන්ස්, මේ හැඟීම් වල ප්‍රකාශනය ඉදිරිපත් කරපු කාලය. ඊට පස්සේ කම්පොසිෂන් එක කොහොමද මේ චිත්‍රයේ මේ ස්ථානවල අපි මේ සබ්ජෙක්ට් තියන්නේ කියන තැන ලස්සනට නිරූපණය කරපු කාලයක්. ඉතාම ලස්සන ප්‍රකාශන සෞරදීනේ ඔබට හම් වෙනවා. මේ විශේෂයෙන්ම මේ අපි කියනවා මේ ක්ලාසිකල් ආර්ට් දෙවන්තින්, ඉතාලිය ආශ්‍රිතව රජ කරපු කාලයක්. ඔන්න එහෙනම් දැනගන්න 15 සහ 16 වෙනි සතවර්ෂවල චිත්‍ර මෙලෙසයි කියලා. සෞරදීනේ ඉතින් හිතන්න ඔබ කලාගාරයකට යනවා, මේ විශේෂයෙන්ම මේ ක්ලාසිකල් ආර්ට් බලබල මේ දිගින් දිගට ගමන් කරනවා. ඉතින් විශේෂයෙන් 15 16 වෙනි සියවස්වල මේ යම් කිසි ආගමිකව නැත්නම් දාර්ශනික ස්වරූපවලින් ගොඩනැගුණු චිත්‍ර ලස්සන බලබල මේ විදියට ඇප්‍රීෂিয়েට් කර කර ගමන් කරනවා. හොඳට ලස්සන චිත්‍ර, එලිගැන්නුපු චිත්‍ර. සෞරදේනිය ඕම යනකොට 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 එකවරම ඔබට හම්බෙනවා මෙන්න මේ වගේ චිත්‍ර. හරි, මේ බලන්න මේ චිත්‍රය දිහා. මේකට කියන්නේ ද කෝලිං ඔෆ් සේන්ට් මැතිව්ස්. සාන්ත මැතිව්ට දෙවියන් විසින් කර ආමන්ත්‍රණය වගේ. ද කෝලිං කියලා කියන්නේ පෙළඹවීම කියන අදහස. සෞරදීනේ මෙන්න මේ චිත්‍රය දිහා බලන්න. සම්පූර්ණයෙන්ම වෙනස් වෙච්ච චිත්‍රයක්. මෙහි තියෙන ආලෝකය, මේ චරිත වටේ නටන හැටි බලන්න. ආලෝකය කොහොමද මේක ගෙනල්ලා තියෙන්නේ මේ භාව ප්‍රකාශනයේ සාන්ත මැතිව් වෙත. මේ ඉන්නේ සාන්ත මැතිව්. කොහොමද අරගෙන ඇවිල්ලා තියෙන්නේ කියලා බලන්න. සෞරදීනේ මේ ආලෝකයේ තියෙන නාට්‍යානුකූල ස්වරූපය කොහොමද මේ චරිත මේ චිත්‍රය තුළ සංවෘත වෙලා තියෙන්නේ. මේ චිත්‍රය, මේ චරිත එකට ගුණ වෙනවා කතාවක් කියන්න. සෑම චරිතයක්ම ඒ කතාවට යම්කිසි මේ පණිවිඩයක් අරගෙන එනවා. බොහොම සිනමාත්මකයි. ඒ කියන්නේ මේ නිකන් වේදිකා නාට්‍යයක වගේ. ඉතාම ලස්සන චිත්‍ර සෞරදිනී. ඉතාම ඉහළ මට්ටමේ අපි දැන් අර කලින් 15 16 වගේ චිත්‍රවල දැකපු ඉමෝෂන්ස්, මේ භාව ප්‍රකාශනයේ තිබුණනේ, ඒක දෙගුණයක් තුන්ගුණයක් විතර වැඩි එකවර. නිකන් හරියට බෝ අර කවුද ඇවිත් කෙනෙක් කිව්වාගේ බෝම්බයක් ගැහුවා වගේ. සෞරදීනේ 17 වෙනි සියවස්වල චිත්‍ර ඔබට හම්බ වෙනවා. කැරවැජියෝ කියලා කියන්නේ 17 වෙනි සියවසේ ඉතාම ශ්‍රේෂ්ඨ ගණේ කලා සිත්තරයි. ඊට පස්සේ බලන්න මෙන්න මේ චිත්‍ර දිහා. ද ස්ටෝම් ඔන් ද සී ඔෆ් ගැලීලි. මේ කතාව ඇවිල්ලා බයිබලයේ ඔබට හමු වෙන කතාව. සෞරදීනේ මේ චිත්‍රයේ ඇන්දේ රැම්බ්‍රාන් කියන චිත්‍ර ශිල්පියා. කලාව ඒ කියන්නේ ආලෝකයේ අධිපති, ආලෝකයේ කෙලෙසද හසුරවන්නේ කියන එක. ඔබට වෙන සම්පූර්ණ ඩාර්ක් තීම් එකක් තියෙන්නේ.
නමුත් මේ තීම් එක ඇතුලේ සෞරදීනි ඇක්ෂන් එකට සම්පූර්ණ මේ ක්‍රියාදාමය සිද්ධ වෙන තැනට බලන්න ආලෝකයේ යොමු කළ තියෙන හැටි. ඇක්ෂන් එක කොහොමද සෙන්ටර් කරලා තියෙන හැටි බලන්න. මේ ලොකු ඡණ්ඩ කුණාටුවේ ස්වරූපය, එහි තියෙන ඡණ්ඩ ස්වරූපය, මේ රළ මේ බෝට්ටුව මත වැදිලා, මේ නැව මත වැදිලා පෙරලි කරන හැටි, අරගෙන උද්දීපනය කරලා දෙන හැටි මේ ආලෝකයේ සමග සවර්ධනය. නමුත් බය වෙන්න එපා, ජේසුතුමා ඉන්න පැත්ත මේ බෝට්ටුවේ ස්ථාවරයි. ඒ පණිවිඩය දෙන හැටි බලන්න. රැම්බ්‍රාන්ට් සාවදී මෙතකයි, මෙද මේවා ලස්සන මෙතකයි කියන්න බෑ. ඉතාම ලස්සන චිත්‍ර. ඊට පස්සේ ද නයිට් වොච් කියලා තියෙන චිත්‍රය, මේක රැම්බ්‍රාන්ට්ගේම චිත්‍රයක්. සාවදී බලන්න මේ 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 කොච්චර බ්‍රේව් වෙන්න ඕනද ආටිස්ට් කෙනෙක් විදියට, නිර්භීත වෙන්න ඕනද ආටිස්ට් කෙනෙක් විදියට, මේ ඩාර්ක් තීම් එකක් අරගෙන මේ ඩාර්ක් තීම් එක ඇතුලේ මේ සෑම චරිතයකටම පණ දෙන්න. මේ චිත්‍රය තුළ ඉන්න සෑම චරිතයක්ම කතාවක් කියනවා. සමහර චරිත නායකත්වය ගන්නා වගේ, සමහර චරිත බොහොම එඩියෙන් හැබීක නිර්භීත ස්වරූපෙන්, සමහර අය පොඩ්ඩක් පැකිලෙනවා, සමහර අය අනු අවිනිශ්චිත ස්වරූපයක්. විත් ද නයිට් වොච් කියන චිත්‍රයේ නැවත රැම්බ්‍රාන්ට්ගේ චිත්‍රයක් කොච්චර නිර්භීත වෙන්න ඕනද කියලා හිතන්න. මේ 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 වගේ තීම් එකක් ඇතුලේ මේ එක්ස්ප්‍රෙෂන් මේක් කරන්න. සෞරදීනි 17 සීවති ඉතාම අනර්ග ගණේ චිත්‍රයක්. දැන් බලන්න මෙන්න මේ චිත්‍රය දිහා. ද කන්වර්ෂන් ඔෆ් සෙන්ට් පෝල්. සාන්ත පාවුලුතුමාගේ පරිවර්තනය, නැත්නම් කන්වර්ෂන් කියන අදහස ඔයගලන් තේරෙනවනේ. සෞරදීනි බලන්න මේ චිත්‍රය, මේ ඇක්ෂන් එක, මේක අරගෙන තියෙන හැටි. මේකට තියෙන මේ හරි ලස්සන ක්‍රමවේදයක් තියෙන මේ 17 සීවස්වල මේ සිත්තරු භාවිතා කරපු මේ පර්ස්පෙක්ටිව් එක. මේ බලන්න මේ මේ සාන්ත පාවුලුතුමා මේ චිත්‍රය තුල නංවල තියෙන හැටි. ඒ නංවල තියෙන්නේ හිස් ප්‍රදේශය, කියන්නේ අපේ ඇක්ෂන් එක තියෙන්නේ මේ මූණේ. ඒක ඉස්මතු වෙන්න. හැබැයි ශාරීරික ප්‍රොපෝෂන් වලට බලපෑමක් කරලා නැහැ. ඒක කරලා නැත්ති කොහොමද ඒකට මේ චිත්‍රයට යම්කිසි ත්‍රිමාණ ස්වරූපයක් කරන්නේ? සාන්ත පාවුලුතුමා මේ මුළු මූණ වහගෙන ඉන්නේ, ඇස් දෙකෙන් වහගෙන ඉන්නේ. නමුත් අවුරුදෙනි බීතිය ඒ මූණේ තියෙන හැඟීම ප්‍රකාශනය වෙනවා. කොච්චර නිර්භීත වෙන්න ඕනද මූණ වහගෙන හැඟීම දෙන්න. කැරවැජියු ගේ චිත්‍රය ලස්සනට බලන්න. මේ එක්ෙක් මේ චරිත ඒ චිත්‍රයට පණ පොවන හැටි විවිධ ආකාරවලින් ඒ යොමු වෙන හැටි, ඒ චිත්‍රයේ සෙන්ටර් එක මේ ත්‍රිකෝණයක ස්වරූපයේ මේ චරිත තියලා ඒ ත්‍රිකෝණයේ මුලට ඒ බලය ශක්තිය ගන්න හැටි, නංවන හැටි. සෞරදීනි ආත්මේ චිත්ත බලන්න මේවා ප්‍රබුද්ධ වෙන්න ඕනේ නැත්ද? හම්බෙන වර්මියර්ගේ චිත්‍ර අපිට හම්බෙනවා සෞරදී. ද මිල්ක් මේඩ්. කිරි මේ අපි කියන්නේ මිල්ක් මේඩ් කියන්නේ ඕගොල්ලෝ දන්නවා මේ කිරි සම්බන්ධ වැඩ කරන කාන්තාවක්. මෙයා මොකද කරන්නේ? කිරි යම්කිසි බෝල් එකකට කිරි දානවා. මේකේ මොනාරි පාන් ඒ වගේ දේවලුත් තියෙනවා. හැබැයි නිර්මාණකරු මේ වර්මිය මොකද කරන්නේ? මේ චිත්‍රයේ කම්පොසිෂන් එක හදාගෙන සම්පූර්ණම එක පැත්තක් සම්පූර්ණ ලොකු ස්පේස් එකක් තියෙනවා. ඔහු ආරාධනා කරන ඔබේ ඇසට මේ ස්පේස් එක දිහා පල්ලෙහාට බලාගෙන යන්න ඔබ දකින මොකක්ද? පෙට්ටියක් වගේ එකක්. ඒ පෙට්ටිය ළඟ එහා පැත්තේ බිත්තියේ කවුරු හරි පොන්චි ළමයි ටිකක් බලි කුරුටු ගහලා. සමහරවල් මේ මිල්ක් මේඩ්ගේ දරුවන් වෙන්න පුළුවන්. සමහරවල් ඊට පස්සේ මේ ඉස්සරහා තියෙනවා මේ ෆීට් වෝමර් එකක්. ෆීට් වෝමර් කියලා කියන්නේ ඒ කාලේ සීතල යුරෝපේ සීතලයිනේ. එතන මේ පාද උණුසුම් කරන පොන්චි මේ උපකරණයක්. සමහරවල් ඔබ හිතනවාද මේ මිල්ක් මේඩ් වගේ මේ දුප්පත් ගෙදරක ෆීට් වෝමර් එකක් තිබීමේ අවස්ථාවේ කොහොමද කියලා? පුංචි දරුවන් ඉන්න කාන්තාවක ඉන්න මේ ගෙයක් ඇතුලේ සාමාන්‍යයෙන් රදලිය පාවිච්චි කරන ෆීට් වෝමර් එකක් තියෙන හේතුව කොහොමද? වෝමිය අරගෙන එනවා සාවරදීන සිම්බොලිකලි කතාව. ඒ කතාව ගොඩනගා ගැනීම ඔබට අර්ථය. අතිශය ලස්සන චිත්‍ර ද ගර්ල් විත් ද පර්ල් ඉරින්. මේ චිත්‍රය අතිශය ජනප්‍රිය චිත්‍රයක්. මේක වෝමියගේ චිත්‍රයක් නැවතත්. හැබැයි මේකේ ලස්සන තියෙන සෞරදී මේ තරුණියගේ ගේස් එක, මේ තරුණිය බලන් ඉන්න බැල්ම තුළ
එක හරිම මිස්මරයිසින්. ඒක ඒක මොකක්ද මේ කියන්න හදන්න කියන එක මතකල් නෑ. ආ විවිධාකාර මේකට තියෙනවා ඉන්ටර්ප්‍රිටේෂන් මෙච්චරක් කියලා නෑ. විවිධාකාර ඉන්ටර්ප්‍රිටේෂන් තියෙනවා. ඉතාම ලස්සන චිත්‍ර ඔබට ගොඩනගන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් සෞන්දර්ය මේ 17 වෙනි සියවසේ චිත්‍ර කියලා කියන්නේ හරිම ලස්සනයි. 15-16 සියවස් වලටත් වඩා විශේෂයෙන් බලන්න මේ චිත්‍රයට පණ පොවන්නේ මේ ආලෝකයේ ඇසුරෙන්. ආලෝකයේ ඇසුරෙන් පණ පොවනවා. පණ පොවන්නේ මේ චරිත වලට හරිම නාට්‍යානුසාරි. ඒ කියන්නේ 15-16 වෙනි සියවසේ වර්ගයේ නෙමෙයි, ඒ වගේ දෙතුන් ගුණයක වැඩි ප්‍රමාණයේ ඉන්ටෙන්සිටි එකක් ඉමෝෂන්ස් වලට. ඉමෝෂනල් ඉන්ටෙන්සිටි එකක් දෙනවා. මේ චරිතවල භාව ප්‍රකාශනයේ මට්ටම ඉහළයි. ඒවා එකතු කළ බඳමින් බාන ලස්සන චිත්‍ර, ඒ සම්පූර්ණ සංකල්පය ගොඩනගපු තන චිත්‍රයක් කියනවා නම් The Anatomy Lesson of Dr. Nicholas Tupp කියලා. චිත්‍රය මේක රැම්බ්‍රාන්ගේ චිත්‍රය බලන්න මේ චරිතදිය. ආරයට අපි විශ්වවිද්‍යාල දේශන ශාලාව මතක් වෙනවා. බලන්න ડોક્ટર නිකලස් ටබ්ගේ මේ ප්‍රකාශනය කොහොමද කියලා. විවිධ සිසුන්ගේ ප්‍රකාශනය කොහොමද කියලා බලන්න. කොච්චර ඉන්ටෙන්ස්ද ඒ ඉමෝෂන්ස්. ඒ සේරම සෙන්ටර් කරලා කොහෙට අරන් තියෙන ආලෝකය කියලා බලන්න. සෞරදී මේ ඉතාම ලස්සන චිත්‍ර. ඔන්න 17 වෙනි සියවසේ චිත්‍ර අපිට ওই ආකාරයට රස විඳින්න බලව සෞරදීනේ. හැබැයි ප්‍රබුද්ධ වෙන්න ඕනේ. කතාව දැනගෙන ඉන්න ඕනේ. සිම්බොලික් මීනින් එක තේරුම් ගැනීමේ හැකියාව තියෙන්න ඕනේ. සෞරදීනේ මේ චිත්‍ර ගැන කතා කරගෙන යනකොට 18 වෙනි සියවස කියලා කියන්නේ සම්පූර්ණ මේක එක්ස්ප්ලෝඩ් වෙච්ච සියවස. හරි. ඒ කියන්නේ මේක සම්පූර්ණ පිපිරී ගියා. මේක විවිධ ආකාර ක්ෂේත්‍ර ගොඩනැගිච්ච චිත්‍රයක්. නමුත් අද මම මේ අපේ මේ කුසලු කාලය ඇතුළත ඔබට අරගෙන ඉන්නේ සෞර්ධින මේ 18 වෙනි සියවසේ හරිම සුවිශේෂ චිත්‍ර සම්ප්‍රදා දෙකක්. දැන් බලන්න මෙන්න මේ චිත්‍රයේ දිහා. මේ හරි සුවිශේෂ චිත්‍රයක්. මේකට කියන්නේ ද ස්විං කියන චිත්‍රය. මේකට කියනවා රොකකෝ සම්ප්‍රදායේ චිත්‍ර කියලා 18 වෙනි සියවසේ. දැන් ඔයගොල්ලෝ දන්න දෙයක් තමයි 18 වෙනි සියවස කියලා කියන්නේ මොකක්ද? මේ කොලෝනියලිසම්. මේ කියන්නේ බටහිර ජාතීන් එන්න එන්න සංක්‍රමණය වෙන්න පටන් ගත්තා පෙරදිගට. වෙළඳ කටයුතු ගොඩ නැගුණා. ඉතින් ওই වෙළඳ කටයුතු සමග මොකද වුනේ සෞර්ධනේ? යුරෝපයේ පුරාම ඉහළ මධ්‍යම ප්‍රාන්තික සහ රදළ සමාජයේ ගොඩ නැගීම ඇති වුණා. ධනවත් රදළ සමාජයේ ගොඩ නැගීම ඇති වුණා. ඉතින් මේ මිනිස්සු ලක්ෂරි. ඒ කියන්නේ මේ අපි කියන්නේ මේ ජීවිතයේ බොහොම මේ සුඛෝග භෝගී ජීවිතය ගත කිරීම පිළිබඳ තමයි ඒගොල්ලන්ගේ මූලිකම අභිප්‍රාය තිබුණේ. ඉතින් ඒගොල්ලො කොච්චර ධනවත් වුණාද කියලා කියන්නේ සෞර්ධීනේ, ඒගොල්ලන්ට අවශ්‍ය වෙන ඔය ෆිලොසොෆි ඒව නෙමෙයි, දර්ශන ඒව නෙමෙයි. අපි සතරෙන් අපේ ජීවිතය ගෙවනවා. ඒ ජීවිතේ නිරූපණයන් මේ කලාව තුළින් දකින්න. ඒගොල්ලන්ට සල්ලි තියෙනවා, ඒගොල්ලන්ට පුළුවන් කලාකෘතින් අරගෙන මේ අරගන්න. ඉතින් දැන් ඔය කාලේ ජනප්‍රිය වුණා. ඉතින් ඒ සමාජ සන්දර්භය තුළ සෞර්ධේනේ ෆිලොසොෆි ගැන කතා කරන්න නෙමෙයි ඕනාව තිබුණේ. ඒ සුඛෝක භෝගී ජීවිතයේ යම්කිසි නිරූපණයක් අරගෙන එන්න අපි කියනවා රොකොකෝ සම්ප්‍රදාය. බලන්න මේකේ තියෙන ද ස්විං කියන චිත්‍රයේ අපි කියනවා දැන් ප්‍රොගනාඩ් කියලා චිත්‍ර ශිල්පී, බොහොම ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පියෙක් මෙන්න මේ කලා සම්ප්‍රදාය තුළ ද ස්විං කියන චිත්‍රය. පෙම්වතා ඉන්නව සෞර්ධේනේ මේ උයනක. ඕම ලස්සන උයනක, මල් පිපිච්ච උයනක පෙම්වතා බිම ඉඳගෙන ඉන්නවා. පෙම්වතිය මොකද කරන්නේ? අර මේ ස්විං එක මේ කියන්නේ ඔන්චිල්ලාක පද්දනවා. ඒක පද්දන්නේ සේවකයෙක් විසින්, නිකන් නෙමෙයි, ධනවත් උදවිය. ඉතාම ලස්සන පේනවනේ මැඳුන්, ඒ මැඳන් ඉන්නේ. නමුත් මේ පෙම්වතිය මොකද කරේ? හරි වරන්න මේක ලස්සන. මේ කකුල පද්දනවා. කකුල පද්දනව කොච්චර වේගෙන්ද සපත්තුව විසිවිලා යන්න. ඉතින් පෙම්වතාට හරි අපූර්ව දර්ශනයක්. සෞර්ධිනේ පේනව නේද? මේක මීට කලින් අපිට හම්බුන්නේ නැහැ. පේනව නේද? මේ පෙම්වතාට බලන්න හම්බෙන දේ මොකක්ද කියලාද? මීට කලින් අපිට චිත්‍රවල සම්පූර්ණ හම්බුන්නේ නැහැ. රොකකෝ සම්ප්‍රදාය සෞර්ධිනේ පුදුම මට්ටමට ඩීටේල්. මලේ පෙත්ත පවා මලක පෙත්තක
රේණු පවා ඇදලා තියෙනවා මේ චිත්‍රවල. එච්චර ඩීටේල්ස් ආවලු තියෙන්නේ. රකකෝ කියලා කියන්නේම මේ වගේ ඩීටේල් කියන අදහසම තමයි ඔය මේ තියෙන ඔක කතන්දරයක් තියෙනවා. විශේෂම ප්‍රංශ මේ ක්‍රමේ ප්‍රංශයේ පදනම් කරගෙන ගොඩනැගිච්ච රකකෝ සම්ප්‍රදාය තියෙනතාව මේ වගේ බලන්න මේක තියෙන මේ බොහොම සරල සුගම කලා නිරූපණයක් මේක තුළ තියෙනවා. බොහොම හරි සුවිශේෂී හරි සැහැල්ලු දර්ශන තල. හැබැයි සවරදෙනේ බොහොම ආලෝකමත් නමුත් ඉතාම ඩීටේල් ඉතාම සූක්ෂම කරුණු පවා ගොඩනංවන චිත්ත සම්ප්‍රදාය රොකකෝ සම්ප්‍රදාය. ඉතින් ෆ්‍රැගනාඩ් කියලා කියන්නේ මේ ලොකු දෙවන්තේ. ඔය වගේම ද සීක්‍රට් මීටින්. ලස්සන උයනක පෙම්වතිය ඉන්නවා. පෙම්වතා මොකද කරන්නේ? මේ තාපේ පැනලා පෙම්වතිය හම්බෙන්න උත්සාහ කරනවා. ඉතින් අපි දන්නද සීක්‍රට් මීටින් රහස් මේ සමාගම ඉන අදහසින් පෙම්වතිය මොකද කරන්නේ? වටපිට බලනවා. තීරමේ මේ කාලේ මිනිස්සුන් සොයපුදී තාම ලස්සනට ඩීටේල් විදිහට ගොඩනගපු අවස්ථාවක්. සමහරවිට තාම මේක මේ උදාහරණ දෙකක් ගේන්නේ ඔබ තවදුරටත් මෙහිති සම්ප්‍රදාය තව ටිකක් බලන්න හරි ලස්සන චිත්‍ර අපිට හම්බ වෙනවා. ඉතින් ওই කාලෙම තමයි තවත් සම්ප්‍රදායක් ගොඩනැගුණා. ඒ කියන්නේ අපි දන්නවනේ ওই 15 වෙනි 16 වෙනි සීවස්වල අපි කතා කරා විශේෂයෙන්ම දර්ශනීය ඇසුරු කොටගෙන. ඒක ක්‍රිස්තියානි දර්ශනය වෙන්න පුළුවන්, ග්‍රීක දර්ශනය වෙන්න පුළුවන් ඇසුරු කොටගෙන කලාව ගොඩනැගුණා කියලා. The School of Athens වගේ ඔයගොල්ලෝ දන්න කලාකෘති, ඒ කියන්නේ ග්‍රීක සම්ප්‍රදාය. සහ ඒ දාර්ශනික කතාබහක් ගොඩනගන්න උත්සාහ කරපු අවස්ථා. ඒ වගේම සෞදේනේ අපි කියනවා නියෝ ක්ලාසිසිසම්. එහෙම නැත්නම් ඒ සිංහලෙන් නම් මොකද්ද මන්ද මේකට කියන්නේ? ඔය නියෝ ක්ලාසික ආර්ට් කියලා ඒ ස්වරූපයේ ගොඩනැගිච්ච කාලයක්. දැන් The Death of Socrates කියලා චිත්‍රයක් තියෙනවා. Death of Socrates කියලා කියන්නේ Socrates ඔයගොල්ලෝ දන්නවා ඉතින් Socrates කියන දාර්ශනිකයා මරණය තෝරගන්නවා විෂ පානය කරලා. ඔහු තෝරගන්නේ මරණය ඔහුට අවස්ථාවක් දෙනවා එක්ක මරණය තෝරගන්න. එහෙම නැත්නම් මේ කියලා දේවල් ඔහු කියපු මේ දාර්ශනික අදහස් ප්‍රතික්ෂේප කරලා නැවත සමාජයට එන්නේ. නමුත් ඔහු මරණය තෝරගන්නවා මේ බොරුව තෝරගන්නේ නැහැ කියන තැනදී තනකට ඇවිල්ලා. ඒ අදහස ප්‍රතිනිර්මාණය කරන ලස්සන චිත්‍රයක් මේක. ලුයිස් ඩේවිඩ් කියන චිත්‍රයක්, නියෝ ක්ලාසික ආර්ටිස් කෙනෙක්, බොහොම ඉන්ෆ්ලුවෙන්ෂල් ආර්ටිස් කෙනෙක් ඒ කාලේ අඳපු. තාම ලස්සන චිත්‍ර මේ ගොඩනගලා තියෙනවා. බලන්න සවුරුදින මේවයි තියෙන ලස්සන. හරි. ඉතින් ওই වගේම තමයි ලස්සන චිත්‍රයක් තමයි ද ඩෙත් ඔෆ් මාර්ක් කියලා. මේක ලුයිස් ඩේවිඩ්ගේ චිත්‍රයක්. ඉතින් මේ 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 චිත්‍රවල ඔයගලන්ට පේනවාද ගොඩනගලා තියෙන බොහොම අර සාම්ප්‍රදායික ක්ලාසිකල් මේ ඒකේ තියෙන යම්කිසි ඉන්ෆ්ලුවෙන්ස් එකක් තියෙන බව පැහැදිලිවම පේනවා. ඒ වගේම ගොඩාක් වෙලාවට ඔය හිස්ටරිකල් ඒ කියන්නේ ෆිලොසොෆිකල් සිද්ධි මත පදනම්ව ගොඩනැගිච්ච ඒවා. ඒ වගේම මේකේ පුංචි අර පොලිටිකල් දේශපාලන සහ සමාජමය කියවීමක් සහිත විශේෂයෙන්ම ඩෙත් ඔෆ් මාර්ක් කියන මේ චිත්‍රය. ඒ වගේම මේ කියවීමක් සහිත චිත්‍ර සහ මේ වගේ නැවතර මං කිව්වා වගේ 15 වෙනි සහ 16 වෙනි සියවස්වල වගේ බොහොම අයිඩියොලොජි කියන්නේ මේ හරි පර්ෆෙක්ට් ෆිගර්ස් ගොඩනැගීම සඳහා සහ ඒ ඇනටොමි පිළිබඳ ශරීර කාය දේහ ලක්ෂණ පිළිබඳ විස්තරය එලෙසම හමු වෙනවා නියෝ ක්ලාසික ආර්ට් වල. මෙතනදි ඉතින් ජැක් ලුයිස් ඩේවිඩ් කියලා කියන්නේ මේ නියෝ ක්ලාසික ආර්ටිස්ට් වල ඉතාම ඉන්ෆ්ලුවෙන්ෂන් කලාකාරයෙක්. එහෙනම් 18 වෙනි සියවසේ මූලික සම්ප්‍රදායන් දෙකක් ගැන තමයි මේ මම කතා කරේ. ඉතාම විශිෂ්ට චිත්‍ර හමු වෙන කාලයක්. අවුරුද්දේනේ ඔබට පේනවද මේ එක චිත්‍රය ගත්තා මේ එක එක ගැන වෙන වෙනම කතා කරන්න පුළුවන්. එච්චර ඩීටේල්, එච්චර කතාවක් සන්දර්භයක් ගොඩනැගිලා තියෙන චිත්‍ර. නමුත් ඒක අපිට කරන්න බෑ සහෝදරී. ඒ ඔබ විසින්ම කරේද දෙයක්. නමුත් මේ චිත්‍ර යම් කිසි අයිරකින් හෝ ප්‍රබුද්ධ ලෙස රසවිඳීම සඳහා මං හිතනවා ආරම්භයක් ආරාධනයක් වේවි කියලා මේ අපේ වීඩියෝ. ඉතින් සහෝදරී ඉන්නයි මම කියවනේ ප්‍රබුද්ධ රසවතුන් සඳහා පුනරුද සමයෙන් ඔබට යුරෝපීය චිත්‍ර කලාවේ විකාශනය ගැනයි අපි කතා කරන්නේ. මම හිතන රස විඳින්න ඇති කියලා සවුරුදෙන්නේ. මේ වගේ වීඩියෝ එක අපි නැවත හමු වෙමු. එතකම් බොහොම ස්තුතියි මේ වීඩියෝ එක සමග එකතු වුණාට.